බොහෝම ඉස්සර හිටන් මේ තරහ නොගෙන ඉන්නම් බුදුබව පතන බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායකයි කියලා මේ රටේ මහත් ප්‍රසිද්ධියක් කරලා තියලා තියෙන මහානායක හඳුරේ බුදුබව පතන බෝසත්ත්වරේ කියලා ඒ ගැන මොකද මහානායක හඳුරන්ට කියන්න තියෙන්නේ මම ඔක බුදුබව පතන කියන එක දාන්න එපා කියලා කොච්චර කිව්වද මම ඔක ප්‍රසිද්ධ වෙනවට කැමති නෑ ඒගොල්ලගේ ප්‍රාර්ථනාවක් මහානායක හඳුරගේ තියනවාද තියනවා තියෙන බව ඇත්ත ඒක පුංචි කාලේ පතරම තියෙනවා गौरवात्रे लगुए अति पूज्य बलंगुर आनंद मैत्रेय महानायक स्वामींद्रयान लेसताई बुदुन्वांसे देसु दहमानु निरंतरेन सित दियुनु करन आयक सोवान सक्रदागामी अनागामी अर्थ मार्ग फल लबन बाव पैवसेनवा एवन भू मंग पेतक बलंगोड नायक हामुद्रुवान पस्वानने कोतन कद मो पुने एकाले एनिसा मगे नान्यान गर्भनी वही निकाले मगे लोको अम्मा मार उबा बत्ता लबुना इन पासे में लामे आप तो होने की रहा इतने अपे नान्या मां अपे लोको हम मामा तकी हुआ अपे नान्यान परंदी वाला तीनों लोको ना माँ महान करने वाला लामे बाहर देना की रहा ඒ පරන්දු උඩේ දින් අපේ මෑණියන් එකඟ වුණා මා උපන්නයින් පස්සේ බාර දෙන්න මගේ මෑණියන් මා පුරා බව පහළ වෙන නරුණා නමුත් මා මැරෙන්නේ ඉස්සෙල්ලාම මගේ ලොකු අම්මා මාව ඉල්ලගත් මගේ පුතා නවනව සෝකේ නිසා පලාත් අත්හැරලා महानी महानकले अपे पिया करो अपने शीलानंद हांजुरंग आचार्य सिंह मगे महान काम सिद्ध होगा महानायन पक्षे हमें अपे लोकहारो बहु महादर्श अतुत्तम बहु शांत दान उन्हां थी लगा और भी नमे आत्म लहित मई गिन कर इतनी मन खाली इंग्लिश इतने तिबना
එතකොට හත්වෙනි පන්තියේ ඉවරයි අටට යන්නලා ඇවිල්ලා හිටියේ ඉන්නේ ලොකහාරෝසි වංගිලිසි ටිකමතේ කරන්නේපා ඒ පුදුත් ජීවන්න මිත්‍ර කියලා ඉතින් අපේ ලොකහාරෝ ඉඳ හිට මහලසැනට ගියාම අර මහලසැනේ රටේ මහත්මයාගෙන් ඒක අර ඉංග්‍රීසියෙන් පළවෙච්චි බණපොත් සල්ප වශයෙන් තිබුණා ඔය රිස්ඩේට් මහත්මයා ජාතකපතේ පරිණි කාණ්ඩේ පළ කරලා තිබුණා මේ ආසියාතික සමාගම මගින් ඒක උන්නහලගේ තිබුණා අන්න ඒව හැම හාමුදුරුවෝ ඉදලා කෙනක් දෙනවා මට වාක්‍යවලා බලන්න කියලා හැම ඉතින් මම මගේ ඉංග්‍රීසි දැනීමට නිතරම මේ දැනීම දිනු කරගන්න අනුබල දුන්න අපේ ඒ ලොකු හාමුදුරුවෝ මත්තෙත මේ ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන්න පුළුවන් ලොකු හාමුදුරන්ට හොඳට කේන්ද්‍ර ශාස්ත්‍රය පුළුවන් මම කේන්ද්‍රේ බලලා මේ දෙහැත්තියට අපරදිග භාෂාව ගැන ලොකු දැනීමක් ඇති වෙනවා ඒකෙන් වැඩ කරන්න පුළුවන් වෙන කෙනෙක් වෙනවා ඒ නිසා ඉදන් දේවා කියලා ඒවා දිනු කරගන්න කියලා විහාරවංග ධෛර්යය තිබුණා ඉතින් සියලුම මගේ ඉගෙනීම අද මම රටේ යන වැඩක් කරනවා නම් මම පිට කොහෙවත් ඉගෙන ගන්න නෑ සිංහල පාලි සංස්කෘත කොයිවත් සංස්කෘත විශේෂයෙන් ඉගෙන ගන්න නෑ හාමුදුරුවෝ හඳුන්වලා තියෙනවා බලන්න කිව්වා බලනකොට හරියයි දැනීම පාලි සිංහල හොඳට හාමුදුරුවෝ ඉගෙනනවා ඒ අවුරුදු 9 ඇතුළේ ඉගෙනීම ඉවර කරාම වයස 23 වෙනකොට හාමුදුරුවෝ කිව්වා පත්‍රයේ දැකලා හඳුරස පත්‍රයේ පළ වෙලා තිබුණා කොරත් මාත්ම ආන්දකොළ ඉගේට දික්කින් වහන්සලා ඉංග්‍රීසි පන්තියකට ඇතුළත් කර ගන්නවා ඒකේ විභාගයක් තියෙනවා කියලා. ප්‍රභාකරු මේක දැකලා මට කිව්වා මම මේ විභාගයට යන්න. යන්න ඉගෙන ගත්තව නැහැටි ඇති ඉතුරු හරිය සාන්තපත් දැලිනෙන් දිනු කර ගන්න පුළුවන්. කොළඹ ආනන්ද විද්‍යාලයේ තමයි මානව විද්‍යාලය. ඉගෙනීම කරන අතර නාලන්දේ පටන් ගත්තා ඒකට මට යන්න සිද්ධ වුණා. මටයි තවහාන්දුර කියන එකයි මෙත්තනන්ද මහත්තයාටයි ඒ කාලේ කියන ආනන්ද හයි ස්කූල් අපි ගිහිල්ලා ටික දවසකට පස්සේ ඒක කොලෙජ් එකක් කරන්න ඕන වුණා. ඒක නාලන්ද නමින් ඒක රෙජිස්ටර් කළා. ඒකත් අවුරුදු දෙකකට තරම් කාලයක් මම ගණනකොට එංගලන්තෙන් ડોක්ටර් මර්ලසේකර ආවා. එයාට ඒක මාර්ගින් අසුරත් මහත්තයාට මට කතා කළා ආනන්දට නෙන්න කියලා. ඉතින් ආනන්දේ බෝධිමේ මට ඉන්න කාමර දෙකක් ටික ඇසි කරලා ඔක්කොම පහසුකම් උනහන් කියලා ඇසුවා. ඒක මම ආනන්දේ ඇතුලේ නැහැ කියලා ඉඳගෙන අවුරුදු 9කට ටිකක් වැඩි මම ආනන්දේ ගන්නවා. ඔය සංස්කෘත පාලි ඔක්කොම පටන් ගත්තා හේ. ඔය ඉන්න කාලේ ලංකා ධර්මදූ සමිතිය කියලා සභාවක් මගේ සභාපතිත්වයෙන් තියෙන තියෙන ධම්මාලෝක ස්ත්‍රයන් වහන්සේගේ ලේඛක අධිකාරීත්වයෙන් අපි ආරම්භ කළා. ඒකෙන් ඔය කොළඹ උඩුක්කොළ බණ කීම ආදී වැඩ කරමින් හිටියා. මහා හුඟක් සේවයක් කරමින් හිටියා. අන්නේ සමිතියේ මගින් කේරළයේ මලබාරේ ධර්මදූත මහේකට යන්න සිද්ධ වුණා මට. ඒ මලබාරේ සිටි mantri ශ්‍රී ක්‍රිෂ්ණන් එයා බෞද්ධයා. අන්න එයාගේ ආරාධනාව උඩ මං ගියා එහාට. ඒ මුලින්ම පිටරට ගිය ගමන මට මතක හද දෙක 1926 විතර වෙන්න ඇති. ඉතින් එහෙ මාසයක් විතර ධර්ම දේශනා පවත්වන කාලය ගත කරලා ඊට පස්සේ අපි ආවා. ඒ එන ගමන් අපි අධ්‍යාරයකට ආවා. ඒ කාලේ කෘෂ්ණමූර්තිතුමාගේ මුල්ම දේශනාවල් පැවැත්වීමට පිළිවෙල කරමින් තිබුණා ඒගොල්ලෝ. අපි ඒවට හිතුවේ නැහැ. ඉතින් ලංකාවට ආවා. ඊට පස්සේ සිගින් දෙක පිටරහ සම්බන්ධය ඇති වුණා. මම අපේ පන්සලින් දෙද්දී මේ එංගලන්තයේ හිටිය රීස්ටේවිල් නෝනා එංගලන්තයේ බ්‍රිස් සොසයිටි ඔෆ් ග්‍රේට් බ්‍රිටන් ඇන් අයර්ලන්ඩ් කියලා ලෝක සමිතිය ඇති වුණා. ඒකේ ලේකම් ෆ්‍රැන්කි බෝල්. ඒ මහතුරුන් සමග නිතර ලියුම් කියුම් ගනගෙන කරමින් තිබුණා. ඉතින් කොළඹට ආවයින් පස්සෙත් ඒවා දිගින් දෙකට දිනුනා. ඉතින් එහෙම පොත්පත් වෙනවාම ආසි ඉතින් යන්න නම්දේ ලියලා අරිනවා. මම ඔය සම්බන්ධය දිගට පිළිලා ඉතින් ටික ටික පිටරට යන්න පටන් ගත්තා. දේවරත්න මලබාරයකට යනවා. ඊට පස්සේ අර්ධගිරියට පස්සේ ආයෙත් මලබාරයට ගිහිල්ලා ආරාමයක ආරම්භ කරලා ඒ සීක්‍රේෂන් මහත්මයා දීපු ඉඩම ආරාමයක් බවට පත් කරලා මහබිස්වාමට ඒක වාර දීලා මං එඳා ඒක ධර්මස්කන්ධ කියලා මලයාල දිස්ත්‍රික් මහත්මයෙකුට මේක නවත්වා කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒක මම ඉන්දියාවට මාසෙකට අවුරුද්දකට සැරයක් ඉන්දියාවට යන අධ්‍යාරකේ තමයි නාකිලා ඉන්නේ. ඒ කාලේ කිසිම උරුතු නැහැ.
දැකලා ඇඳගෙන අපි දෙන්න මිත්‍ර වුණා. ඒ මිත්‍රත්වයේ නැහැ කි මරණය දක්වා අපි දෙන්න අතර දිගට පැවතුනා. ඉතින් ඔය අතර ආනන්ද කුලීගේ අවුරුදු 9ක් විතර ඉගෙනගෙන මේ ඉගෙනීමත් ඉගෙනීමත් ඔක්කොම කරමින් ඔහම ඉන්න අතරේදී මට ඉංග්‍රීසි සායන තරමට පුළුවන් වුණා. මට උදාහ ගන්න ඕන කමක් තිබුණේ නැහැ. කාර්ය විශ්වවිද්‍යාල තිබුණෙත් නැහැ. මට ඕනේ වුණේ භාෂා ඥානයේ දිනු කරගෙන ධර්ම දූතයෙක් වශයෙන් ක්‍රියා කරන්න. ධර්ම වාසය මට ඉන්දියාවට එන්න කියලා තිබුණා. ඒ යන්න බලාපොරොත්තු වෙලා ඉඳලා මේ පෙරසුළු අපි බලංගොඩ අපේ ප්‍රධාන වායිකයා බාන්සත්පත්තේ සැටේ නැතුවා ඉන්න හැට කිව්වම හාමුදුරනේ අපේ පළාත බලංගොඩ පළාත බොහොම දුප්පත් මේ බොහොම නූගත් මිනිස්සු ඉන්නේ. දෙපත් සමන්නටත් නියුබත් නියුබත් මිනිස්සු බොහොම ඉන්නේ. මේ ඉස්සස් අධ්‍යාපනයක් නෑ මේ පැත්තේ හාමුදුරුවන්ට. ඒකින්ද හාමුදුරුවෝ පලාතට ඉස්සලා සේවාවක් කරන්න පිරිවෙනක් පටන් ගන්න මම ඔක්කොම කටයුතු කරන්නේ. පිරිවෙන ආරම්භ කරලා හොඳ උගත් විසින් හදලා තුන් හතර නමක් හදා කියලා හාමුදුරුවෝ ඉන්දියාවට වදින්න මම ඒක බාර ආරම්භ 1935 තරමදී බලංගොඩට ඇවිල්ලා බලංගොඩ පිරිවෙන ආරම්භ කළා. දැන් ඒ බලංගොඩ පිරිවෙන ඉතින් දිගටම දිනුණා. හරේ සත්සති මේ ප්‍රතිමාවන් නේත්‍ර කරන මහා පින්කම ආරම්භ කරපු දවස් 3යි නැත්නම් 4යි. ඒකට පස්සේ හිටිය අපේ ගුරුහාරුවන්ගේ ගුරුහාමුදුරෝ ආචාර්යහාරු අර මහල්පන්නේ පන්සලේ ප්‍රධාන හාමුදුරුවෝ දාමහන ධම්මානන්ද නායක හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ තමයි මගේ උපාධ්‍යාය පාද්‍යය වෙලා උනා උන්වහන්සේගේ පාද්‍යයයෙන් මගේ අර වෙත් දැන් ඒක භාරව පවතින්නේ මගේ ශිෂ්‍යෙක් වූ කරගල යංගොඩ මෛත්‍රී මූර්ති භාර දැන් පවතින්නේ. ඉතින් ඒකේ කලක් අවුරුදු ගණනක් උගන්වලා ඒක ආණ්ඩුවේ රජිස්ටර් පිළිවෙනකුත් බවට පත් වුණා. එයින් හොඟ දෙනෙක් ඉගෙන ගත්තා. ඉගෙන ගිහිනුනා ඔය අතරේ 1900 හත්කිනේදී මට ඉංග්‍රීසියට යන සිද්ධ වෙනවා. ඒක ඉස්සෙල්ලා එකක් වුණා අහම ඉන්න කාලේ කොළඹ විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න ලෑස්ති තිබුණා. ඒක ඉස්සෙල්ලා තව වැඩක් සිද්ධියක් බුරුමේ සංගායනා ප්‍රවැත්වීමට ප්‍රසුද්ධ කිරීමට ලංකාවට බාර දීලා කියන පොත්පතක් පාලිත අමේ සිද්ධ කිරීමේ මණ්ඩලයටම ආවත් ඇතුළත් කරගත්තා. තෝරතනාගේ ඉස්සර පරහර රජිනාල හාමුදුරුව මා අපිසින් වෙන මුල්ම ආරම්භකය ඊට පස්සේ අවතාවත් හාමුදුරුව පත්තරෙම මේ පොත්සිද්ධියට අපි යෙදෙන ඉතින් පොත්සිද්ධ කරලා අපි හැපෑරියා. ඊට පස්සේ අපට සංගායනාවක මාස 10ක් විතර කල් තියා අපට එන්න කියලා ආරාධන ලැබුණ අපිසින් ගලා මේ හිගියා තවත් සීගෙනවක් ගියා. මේ දිසේ දින සිරියාදී බික්කන හසලා ඒකට සම්බන්ධයි. අන්න ඒකදී ඒත් ලංකාවට ඉඳලා ඇස්සන මාවේගල පත්තර ගත්ත අර සුසුද්ධ කිරීමේ අවසාන සෝධය කොමිටියේ මෙම්බර් කෙනෙක් හැටියට ඒකේ ප්‍රශ්න නම් සිංහී අතිකර කොමිටි තියෙනවා. ඒවා එක එකන පොත් පහ පසන පොත් සුද්ධ කරනවා. සුද්ධ කරලා අවසාන සෝධයට එතන තියෙනවා. එතන සෝධනේ ඉවර කරලා තමයි මුද්‍රණයට දෙන්නේ. ඉතින් ඒකේ වැඩ කළේ පළවත්තු බුද්ධහාරව කල්ලාතේ ගිහින් එහාරු ලංකාවට ඉඳලා ඇස්සන මාව පත්තරම එහාරු වෙනුවට ඒ අවසාන සෝධන කොමිටියත් මාස 10ක් විතර වැඩ කරමින් ඔහම සීන අතර සංගායනාවට කටයුතු සම්පූර්ණ වුණා. ඉතින් සංගායනාවේ කටයුතු වලට අපි සහයෝගය දුන්නා. එහෙම ඇඳලා සංගායනාවේ පළවෙනි වාරේ ඉවරනන් පස්සේ අපි කවුරුත් ලංකාවට ආවා. අයිලා එතන ඔහම ඉන්න කාලේ මගේ සින්සම් මාගේ පුතා මාළඟ මහනලා හිටියා. වැලිවල මෛත්‍රී මූර්ති නම් බොහොම දක්ෂ හොඳ උගත් ලාබාල විචුන් වහන්සේ වයස 31යි මහසී ආදිසියෙන් අපවත් වුණා. උනසන්තාවට ඇත්තදලා කාටවත් සෑ ගන්න බැරි වෙනවා. අන්න ඒකෝකේ බොහොම මට බලපෑවා. ඉතින් දෙවෙනි සංගායනාව ආරයට මං ගියේ නෑ. ඒගොල්ලෝ මට දැනුම් දීලා ඒවල තිබුණා අග මහා පන්විත පාදී මට පස් කරලා කියලා. මට ඒක හිදීයක් ඕන කමක් තිබුණේ නෑ. නමුත් ඊට ටික කාලකට පස්සේ තෝරගෙන ආයතන හිමන එයා තමයි ඉලිනෝඩ මට යන්න සිද්ධ වුණා. සංඝරාජ හාමුදුරුවෝ බුරුමේ රත්නගුරු හාමුදුරුවෝ සංගායනාවේ සභාව අපවත් වෙලා අසින් මාසේ
ආදාහන උත්සවයට ලංකාවේ මේ හනුදයක් පාලියෙන් ඉංග්‍රීසියෙන් දෙන්න කියලා මාව සම්මත කළා මං හිතේ එකට කියන. අනේ වේලාවේ සංගායනාව දැන් ආව පටන් අරන්. අනේ ඒකදී අපත්‍යච්චි සංගරාජ හඳුන් වෙනකොට මාව සත්කලා සංගායනාවේ සභාපති හැටි. ඉතින් සභාපති හැදේ ටික දවසක් මම සත් සංගායනාවේ දින වාරේ ක්‍රියා කරා. ක්‍රියා කරන තියක ලස්සනද මං ලංකාවට ආවා. ඉතින් ඒ දේ කරාට පස්සේ ආය වාරයක් එහෙ යන්න උනා. අපිට අසංගායනාවේ ස්වභාවිකව මතපත් කරලා ඒකටත් මං කියන. ඔය අතරේ අමුදේ කාලයක් ඉන්නකොට ඉන්දියාවේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලෑස්තිලා සෝල්සාස්ත්‍රය මට කමිටුව හම්බුරු මේකට ඇවිල්ලා මේක අංශයක් බහර ගන්න ඕනේ කියලා. මේ විද්‍යාලංකාරණෙත් මට කතා කළා මං ඒකටයි වැඩි යන්න කම කිව්වේ. මේ මොකද මගේ මිත්‍ර කොඩාගොඩ නායක ස්ත්‍රය මේ නළුගම ලංකාරණ නායක ස්ත්‍රය ඔයත් අපි ඒකට වැඩ කළේ මුදල් ඒකේ ඉන්න හින්දා මාත් ඒකටයි යන්න කැමති නෑ ඇත්තට මට ඒකට වෙන්න කිව්වා මම සොරකනායක ස්ත්‍රයගේ පරිවාර ආමුදුරන්ගේ කලකෙල හින්දා ඒ ගමන නවත්තලා ඉතින් විද්‍යෝදේ යට බාරගත්තා ඉතින් විද්‍යෝදේ අවුරුදු 7ක් මුලින් මහායානාංශේ ඊට පස්සේ සම්පූර්ණ බුද්ධ ධර්මාංශේ මේ මහාචාර්ය සාගිනේ ඉතිරිලා ඉරකලා මං බහැ කියලා මාසුනා ඊට පස්සේ ආයෙත් මා උභකුල ප්‍රතිහත ඒකේපත් කළා. ඉතින් ඒකෙත් සිය කලක් වැඩ කළා බෑ මහන්සි මට ඊයේකම ඕන නිදහසකුත් නෑ පිටට මට ඕනහතක තියන්න එන්නේ ආරාධනා වෙනවා ඒ වට යම් විදිහකුත් නෑ මේ ලොකු වැඩක් බාරගන්න තියෙන හින්දා ඒ නිසා මං ආපහු මේ බහැ කියලා මං අයින් වෙලා මගේ වැඩට මේ වල්පල තාවල ඉස්සරහට පවරන්න කියලා සෝබවනකින් මේ ඉස්සරහට එන්න කියලා පණිවිඩයක් යවන්න සලස්සල ඔක්කොම ඉඳ කරලා ඒ ඉස්සරහ ආවන් පස්සේ බාර දීලා මං අහස් වල යන්න කියලා බලංගොත් එහෙම ඉන්නේ කාලයක් ඉන්නකොට තමයි 1973 දී එංගලන්තයට යන්න සිද්ධ වුණා හින් ආරාධනාවක් ලැබුණා මුලින් මේ ගෘහයේ වතාවයි ඒ වස්තු මාසේ ඔක්සඩ් ප්‍රදේශයේ ඕකන් හෝල් පාමුර් කියන එකේ ඕකන් හෝල් කියන ස්ථානයේ විශාල බෞද්ධ ආයතනයක් තිබෙනවා තිබුණා අන්න ඒකේ වස්තුසිය ඒ තුන් මාසෙම සතිපතා ධර්ම දේශනා කරා පිටත් ධර්ම දේශනාවලට ගියා ඔය ඒ යුරෝපීය රටක මුලින්ම දේශනා කරපු කාලේ ඒනි බොහෝම ඉංග්‍රීසි බෞද්ධයන් මාසංගම විතර වුණා ඊට පස්සේ ලංකාවට ආවා ඊට පස්සේ ආයෙත් මට එංගලන්තේ යන්න ඉංග්‍රීසි බෞද්ධ මහත්වරු මර ටිකක් තේරුවා ඉතින් නවසිය හත්තෑ වතම් දියතම තුන ඉංගලන්තේ අවුරුදු දෙකක් යනවා සමහර විට අවුරුදු දෙකක් ඉන්නවා ඒ ඉන්න ඇමරිකාවට යන්න සිද්ධ වුණා ඉංගලන්තේ ඇමරිකාවේ තමයි දියතම ඉතින් වැඩ ඔච්චර කාලයක් හිටියද මම කාමුරු ඉංගලන්තේ ඉන්නේ මුල් වාරේ අවුරුද්දක් හිටියා ඊලා ඇවිල්ලා මාස කිහිපයක පස්සේ ආයෙත් එන්න කියලා ඒවා ආයෙත් අවුරුද්දක් විතර හිටියා ඉන්න අතර ඇමරිකාවෙන් ආරාධනාවක් ලැබුණා එහාට ගිහිල්ලා ලොස් ඇන්ජලීස් විහාරේ නැතිලා හිටියා මාස ගණන මාස හයක් විතර එහෙ සතිපත ආදේශන ඉතින් එහෙ ඉඳලා ඊට පස්සේ ආයෙත් ලංකාවට ආවා ඇවිල්ලා අවුරුද්දක් ගියනේ ආයෙත් ආරාධනාවක් ලැබුණා ආයෙත් එංගලන්තෙට ගිහිල්ලා දීගලක් එංගලන්තේ වැඩ කරලා ඇමරිකාවට යන සිද්ධ වෙන හැමදාම එංගලන්තේ ගියොත් ඇමරිකාවට ප්‍රංශයට වට යන්න වෙනවා එංගලන්තේ ඒක ආරෝකදී ඒ මුල්ම ආරෝකදී මේ මා එංගලන්තෙට ගෙන්නෝ මේ බාබරා ජැක්සන් පීටර් ජැක්සන් කියන මහත්මයා ඊනෝන මහත්මයා දෙන්නා ඒගොල්ලෝ පද බෞද්ධයෝ යන්නේ සිල්ලේම උද පීටර්ස් ආරාම ඉංග්‍රීසි බුද්ධන් වහන්සේලාගේ පීටර්ස් ආරාම කියලා ආරාමයක් තියෙන අතර 200යි ඉංග්‍රීසි මහත්මයෙක් පූජා කරපේ අන්න එතන ටික දවසක් ඉන්න මට සැලැස්සුවා මම එහෙ ගියා එතන හිටියා බුද්ධන් වහන්සේලා නමගෙන ප්‍රධාන බුද්ධන් වහන්සේ සිනේද ඇමරිකන් ඒගොල්ලෝ කිව්වා අපට උපහාම ආවක් කරගන්න ඕන නම් සීමට යන්න ඕන ශ්‍රීලංකෙට අපට මෙහි සීමාවක් බඳලා යන්න පුළුවන් ද කියලා. හොඳයි කියලා මම ඉතින් එහෙ බද්ද සීමාවක් සම්මත කළා. අපේ ලංකාවේ ක්‍රම ක්‍රමයට ඒ නම දෙනා හිටින්ද ඇති. ඔක්කොම නම දෙනා උපසම්බදයා ඇතුනේ ශ්‍රීලංකෙට. ඒ මුල්ම සීමාව ඊට පස්සේ
ඒක විනය කර්ම කරන හැටි ඔක්කොම ඉගෙනගෙන සම්මදා කරන හැටි වත්මානත් අභාරං කිරීම ආදී සෑම දෙයක්ම කියා දුන්නා නැහැ කියලා ඉඳගෙන ඒකට ඒගොල්ලෝ මම නම කිව්වා ආනන්දයි කියලා සීමාව කියනවා පිළිගන්න ලෑල්ලක ඒක නව හරි ගැසලා ඒක හායි කියලා කියනවා දැන් අවුරුදු ප්‍රසායතන සම්මදාව කියනවා දැන් ඉන්නවා සම්මදා විශ්වහන්සලා යුරෝපීය විශ්වහන්සලා සාමාන්‍යයෙන් 30 40ක් විතර ඊට පස්සේ නැවත ලංකාවට එනවා නැවත ලංකාවට එනවා ආයෙත් ආන් න්‍යාදි වශයෙන් නායක හඳුරන්නේ ජීවිතේ කොච්චර කාලයක් එතර ධර්ම දූත සේවයට ගත කිව්වද ධර්ම දූත සේවයට ඉතින් ගත කළේ වැඩි හරිය වේ අන්තිම කාලේ තමයි වැඩි මොකද එකෙක් කල් ඉගෙනීම කළේ එන්නේ දේශනාව ඔව් දේශනාව ඉගෙනීමට මුල් කාලේ ගත වුණා වයස සාමාන්‍යයෙන් 900 73න් එහාට ඔය ඇසේ දමදියත් මාස 9ක් පාරණාත්කේ විදුද්ධ වේයාවේ ගත කරා. ඒ වයිත් ඔය ධර්මදේශන අකිලිම තමයි වැඩි කලේ. මානකල්නේ ඔය දේශනා වලට සවන් දීමේදී ඔය එතර බටහිර රටවල වල බෞද්ධයෝයි ඒ කන්දනායයි අපේ රටේ බෞද්ධය අතර මොකද්ද පේන මිනිස්. ඒ රටේ අය දේශනාවක් ඉවර වෙනකොට ඒ අත්තන්ට දේශනාවේ සැකසහිතන් තෝරගන්න බැර කමක් තියෙනවා අහනවා. ඒක දැනගන්න ඕන කම මිස නැතුව හපංකම් බලන් දෙන්නේ නෙමෙයි. ඉතින් ඒක පැහැදිලි කර දුන්නම ආයෙ ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ බොහෝ දෙනෙක් ප්‍රශ්න අහන ස්වභාවක ඒගොල්ලන්ගේ උගත්කම් පෙන්වන්න ඔහොම දෙයකට. අනික බොහෝ සෙයින් ඒ අත්තන්ගේ ප්‍රශ්න කිරීම භාවනා පැත්ත පිළිබඳව. දැන් ඉංග්‍රන්තේ මගේ ගණන් ගන්නේ හැටියට සාකේ ප්‍රසිද්ධ නූනත් ලක්ෂයකට සිට තරමක් ඉංග්‍රීසි බෞද්ධයම ඉන්නවා. ඇමරිකාවේ උගත් පස්සේ බොහෝ දෙනා බෞද්ධ නරින් වැඩි පෙනෙන්නේ නැතුවට බෞද්ධයෝ ඉන්නවා බොහෝම. ජර්මනියත් එහෙමයි ප්‍රංශෙත් එහෙමයි. ඉතින් ඒ ඇත්තෝ ඒ බෞද්ධ කියන අය භාවනා නොකරන කිසිම කෙනෙක්. බෞද්ධ කියන්නේ භාවනා කරන ඒ කාලේ ගත කලේ. අවසාන භාගයේදී ඉංග්‍රීසි ආන්දෝලන රට පාලනය කළේ බොහෝම මහජනයාට හිතවත්. බෞද්ධින්ද විශේෂයෙන් හිතවත් මොකද ප්‍රධාන ජාතිය ප්‍රධාන පිරිස බෞද්ධයෝ. නිදහස ලැබුණා විතරයි එදා හිතාම නිදහස ලබන්න කෑ ගැහුවේ අපට ලොකුවට තව ඒවා කරගන්න. මේ මොකද ඒගොල්ලෝ මත්තන් හල් තැන් වල අරිනවා හරක් මස් කඩා අරිනවා කියනවා. මේවා අපි නැති කරලා අපේ පැරණි ශිෂ්ටාචාරය ගෙනියන්න ඕන. ඕකයි කෑ ගැහිල්ල ඉස්සෙල්ලා පටන් ගත්තේ ධර්මපාරතුමායම. ඔය උද්ඝෝෂණය වැඩි වෙලා තමයි නිදහස නැවුනේ අපට. අන්තිම කාලේ අපට නිදහස නැලැබුණත් අපට කිසි පාඩුවක් තිබුණේ නැහැ. ඉතා හොඳට අපට සිංහලෙින්ද බෞද්ධෙින්ද සැලකුවා ඉංග්‍රීසි ආන්දෝ. ඉතින් නිදහස ලැබුණා. ලැබුණු දා පටන්ම අර ඉංග්‍රීසි ආන්දෙන් අපට කිසි පහසු ඔක්කොම ක්‍රමයෙන් නැති වෙලා නැති වෙලා නැති වෙලා ගිහලා ලංකාවේ බේබදු සමට රජයෙන් අනුබල ලැබුණා. ඒ කියන්නේ මත්පැන් හල් වැඩි කළා හරක් මස් හරක් මේ මරණතැන් වැඩි කළා. මේ අද ලංකාවේ හරකෙක් හොයාගන්න තැනක් නැති තරමට සමහර ප්‍රදේශවල මිනිසුන්ගේ තිබෙන ගව සම්පත සමහර මිනිසුන් රැකියාව අත එක්කම නැති වෙලා මොකද හරක් මස් කන හින්දා කඩ තියෙන නිසා ඔක්කොම විතරන අයහට එක්ක හොරෙන් අරගෙන ඉස්ස මරනවා. අද එහෙම් පිටින් බෝ ඝාතනෙන් පිරිච්ච රටක් නේ මත්තනෙන් පිරිච්ච රටක් මහජන අහිම් පිටින්ම විනාශයට පත් වෙනවා. චරිතයක් නැහැ. චරිතයක් ඇති හොඳ අය බොහෝම ටිකයි. ඉතින් ආගම ප්‍රතිපත්තිය ආගමික හේවත් ජාතික හිරි කිරි කිරිට ඔක්කොම පිරිහිලා පිරිහිලා මේ රට අන්ත ප්‍රපාතයකට අද වැටිලා. මේ අවුරුදු ගණනක් තිස්සේ නිදහස ලැබුණ දාහිකම් පක්ෂ දෙකක් තරහ කර කර මේ රට පරිහානියට පත්කලාම ඔක්කොම වගේ කියන මුල පාලනය කරපු කට්ටිය ඔක්කොම වගේ කියන ඒවයි ප්‍රතිඵල තමයි ඇත්තයි මේ මා කියන්නේ. මගේ හැඟීම මගේ අවබෝධය